මේ ලෝකය කියන්නේ අතිශය පුදුමාකාර තැනක්. අපි සෑහෙන කාලයක් තිස්සේ විවිධ ගවේෂණයන් සිදු කළත් පෘථුවේ සැඟවුණු අභිරහස් සියල්ලම විසඳ ගන්න අපිට පුළුවන් වෙලා නැහැ. සමහර විට අපි විශ්වය ගැන දන්නවා අපේ පෘථුවේ සිදුවන ක්‍රියාකාරකම් වලට වඩා. අද අපි කතා කරන්න යන්නේ බොහොම අමුතු දෙයක් ගැන. අහලා තියෙනවද වඳුරු මිනිසා ගැන? අපි මෙයාව හඳුන්වන්නේ ද මංකි මෑන් කියලා. අද මේ කුඩා වීඩියෝ එකෙන් අපි කතා බහ කරන්න සූදානම් වෙනවා වඳුරු මිනිසා ගැන. කාලයකට කලින් අන්තර්ජාලය හරහා සංසරණය වුණු පින්තූර කිහිපයක් මිනිසුන්ගේ පුදුමෙන් පුදුමෙන් පත් කළා. මේ ඡායාරූප වඳුරෙක් සහ මිනිසෙක් අතර දෙමුහුමක් පෙන්වනවා. මේ සත්වයා මිනිසුන්ගේ සහ වානරයන්ගේ පරිණාමීය මිසිල්ලිංගයකට පිළිතුරක්ද? එහෙමත් නැත්නම් මේ ඡායාරූප අපිට පෙන්වන්නේ ඉතාමත්ම හොඳ වේශ නිරූපණ ශිල්පියෙක්. එහෙමත් නැත්නම් මේකප් ආටිස්ට් කෙනෙක්ගේ වැඩක්ද? 1937 දී ලන්දේසි සංග්‍රහයක් වන හෙඩ් 11 හි තමයි මේ පින්තූර පළ වෙන්නේ. මේ වානර මිනිසා බ්‍රසීලයේ වනාන්තරයේ ගැඹුරෙන් හමු වුණු බව කියනු ලබනවා. මේ ඡායාරූප නැවතත් අන්තර්ජාලයට එනකොට Reddit එක, Facebook සහ අනිකු සමාජ මාධ්‍යවල මිනිස්සු දෙකකට බෙදිලා මේක ඇත්ත නැත්ත කියන්න ගත්තා. කොටසක් මේක බොරු කිව්වා. තවත් කට්ටියක් මේක ඇත්තරම වෙන්න පුළුවන් දෙයක් කියලා කියන්න ගත්තා. එක් නිරීක්ෂක පරීක්ෂකයෙක් පෙන්වලා දුන්නේ වානර මිනිසා කැපී පෙනෙන ලෙස හොඳින්ම රැවුල කපා ඇති අතර තරමක් පිළිවෙලකට කොණ්ඩ කැපීමක් සිදු කරලා තියෙනවා කියලා. ඔහු මෑතකදී කැලෑවකින් හසු වූ බව කියන කාරණාව තිබියදීත් අනිකුත් නරඹන්නන් දක්ෂ වේශ නිරූපණ ශිල්පියෙක්ගේ නිර්මාණයක් ලෙස ඉදිමුණු තොල් සහ කැපී පෙනෙන නාසය සලකනවා. නමුත් පින්තූර සත්‍යද නැද්ද කියලා නොසලකා හරින අපි එක දෙයක් අමතක කරන්න හොඳ නැහැ. අතීතයේ අපිට මේ වඳුරු මිනිසුන් ගැන ඕනතරම් කතා අහන්න ලැබුණා. 1920 දී ස්විස් ෆ්‍රැන්ක් සොයඩි ලොයිල් විසින් නව තෙල්ලිං සොයා ගැනීම සඳහා කොලොම්බියාව සහ වෙනිසියුලාව අතර මායිම් දිගේ ගවේෂණයක් දියත් කළ අවස්ථාව මේකට හොඳම උදාහරණය වෙනවා. මේ කණ්ඩායම තාරා ගඟ අසල කඳුරු බැඳගත්තම අඩි 5ක් පමණ උස වානරෙක් වගේ ජීවින් දෙදෙනෙක් මේගොල්ලන්ට ළඟා වෙලා තියෙනවා. මොවුන් මහහණින් ගොරවන්නත් කැලෑ සතුන් වගේ අත්වසවන්නටත් පටන් අරන් තියෙනවා. මිනිසුන් බියට පත් වූ අතර ඒ නිසා ඔවුන් මේ නාඳුනන සතුන් දෙදෙනාගෙන් එක්කෙනෙක්ට වෙඩි තිබ්බා. පසුව මේ පුද්ගලයන් පොල්ලකින් මේ සත්වයාව අධ්‍යනය කළා. පසුව මේ සත්වයාගේ සම සහ හිස්කබල යුරෝපයට ගෙන යාම සඳහා මේ සත්වයාව හැම ගාලා හිස ගලවගෙන තියෙනවා. කෙසේ වෙතත් ආපසු එන ගමනේදී කණ්ඩායමට සැලකිය යුතු දුෂ්කරතා ඇති වූ නිසා මේ දෙකම ඒ ඇයට කැලේ අතහැර දාන්න සිද්ධ වුණා. සෝබාදාම සමහර අවස්ථාවන් වල අපි දැන නොගත යුතු දේවල් අපිට දැනගන්න දෙන්නේ නැහැ කියන්න මේක බොහොම හොඳ නිදසුනක්.